අපි දන්නවා මෙරට බොහෝ දෙනා සංවර්ධනේ තේරුම් අරන් තියෙන්නේ එක පැත්තක් විතරයි භෞතික සංවර්ධනේ පාරවල් කොන්ක්‍රීට් කරගන්න අමුණක් වැවක් හදාගන්න විදුලිය ගන්න වතුර ගන්න ওই වගේ භෞතික පැත්ත හිතනවා කෑම ටික හොයාගන්න ඒ වගේ භෞතික පැත්ත හිතනවා අපි ජාතික ජන බලවේගයේ සංවර්ධනය ප්‍රධාන කොටස් දෙකකට බෙදලා අඳුරගෙන තියෙනවා ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා සංවර්ධනයේ එකක් අධ්‍යාත්මික සංවර්ධනය අනිත් එක භෞතික සංවර්ධනය මේරටේ බිඳ වැටිලා තියෙන භෞතික සංවර්ධනයට වඩා බරපතල ලෙස අධ්‍යාත්මික සංවර්ධනයේ බිඳ වැටිලා අධ්‍යාත්මික පැත්ත බිඳ වැටිලා අධ්‍යාත්මික පැත්ත කියන්නේ මොන පැත්තද මේරට සංවර්ධනය වෙන්න නම් දියුණු සංවර්ධනයකට යන්න නම් ජාතිවාදය මේ රටේ පරද්දලා තියෙන්න ඕනේ. ආන්න එකයි තිය අධ්‍යාත්මික සංවර්ධනය. අපි මිනිස්සු හැටියට සියලු ජාතිකත්වයන් සියලු ආගමිකයන් එක තැනකට සමගියෙන් සතුටෙන් එන තැනකට ආවොත් මේ රට ගොඩ ගන්න පුළුවන්. ඉතිහාසෙ ඉඳන් මොයි ජාතික සමගිය හදා ගන්න බැරි වුණා. ඒ නිසා නිතරම ඇන කොටා ගත්තා. ජීවිතෝලි වන්දි ගෙව්වා. එඳ අධ්‍යාත්මික පැත්තේ ජාතික සමගිය ජාතික සංහිඳියාව අපි හදා ගන්න ඕනකම තියෙනවා. රටක අධ්‍යාත්මික පැත්ත හොඳ පොහසත් නම් ධනවත් නම් ප්‍රජාතන්ත්‍රවාදී හොඳට තියෙන්න ඕනි. අපේ රටේ අද සියලු හැම පැත්තෙම මර්ධනයක් ක්‍රියාත්මක වෙනවා. මාධ්‍යට මර්ධනය ඇවිල්ලා. සමාජ මාධ්‍ය මර්ධනය කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී උදුරගෙන තියෙනවා. නිදහස තියෙන්න ඕනි. මෛත්‍රිය තියෙන්න ඕනි. කරුණාව තියෙන්න ඕනි. මනුස්සකම තියෙන්න ඕනි. විනයගරුක සමාජයක් කියනවා. ඔත් කොහොමයි තියෙන්නේ අධ්‍යාත්මික පැත්තට? හරි. අපේ බලයක් ඇතුලේ කොහොමද අධ්‍යාත්මික සංවර්ධනය හදන්න? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් ගේන්න පුළුවන්. ලෝක බැංකුවෙන් ඩොලර් හොයන්න පුළුවන්. චීනෙන්, ඉන්දියාවෙන්, ජපානෙන්, ඇමරිකාවෙන් ණයක් ගන්න පුළුවන්. ණයට ගන්න බැරි දේවල් තමයි ජාතික සමගිය. ප්‍රජාතන්ත්‍රවාදී, නිදහස, ආදරය, මෛත්‍රිය, කරුණාව, විනය, අවුන්සයක්වත්, ග්‍රෑම් එකක්වත් ලෝකෙන් ගන්න බෑ. ඒක හදා ගන්න ඕනේ රට ඇතුලේ. අධ්‍යාත්මික පැත්තෙන් මේ රට පොහොසත් කරන්න ධනවත් කරන්න අපි පාවිච්චි කරන්න අපි මෙහෙව ගන්න බලාපොරොත්තු වෙන ආයතන කීපයක් තියෙනවා. ඒකේ ප්‍රධානම තැන තමයි ගෞරවනීය මහා සංඝරත්නය. අපි අන්‍යාගමික පූජ්‍ය පක්ෂය. ඔබ සියලු දෙනාටම අපි දන්නවා මේ රටේ මිනිසුන්ගේ හිත් පොහොසත් කරන්න පුළුවන්. ආකල්ප හොඳ තැනකට ගේන්න පුළුවන්. ධනවත් මිනිස්සු ටිකක් නිර්මාණය කරලා දෙන්න පුළුවන්. ඒකට අපි රජයක් හැටියට සූදානම් ඔබ වහන්සේලාත් එක්ක අදාළ පහසුකම් දෙමින් කාර්යභාරයක් කරන්න. මෙරටේ අධ්‍යාත්මික පැත්ත වෙනස් කරන්න තවත් ප්‍රබල ආයුධයක් තමයි අධ්‍යාපනය. මේ පවතින අධ්‍යාපනයේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයක්. මව් කුසෙන් දරුවෙක් එළියට එන මොහොතේ අතින් අල්ලන් යන්නේ ටියුෂන් එකට. විෂය උගන්වනවා. රස්සාවක් හොයාගන්න. අපි ඒක එපා කියන්නේ නැහැ. හැබැයි මේ රටට ගෞරවාන්විත පුරවැසියෙක් ඕනේ. එඩිතරකමක් තියෙන, ජවයක් තියෙන මේ රට ගැන හිතන මිනිස්සෙක් අවශ්‍යයි. අන්න එකට මේ අධ්‍යාපනයේ සැලකිය යුතු වෙනස්කම් ප්‍රමාණයක් කරන්න ඕන. සමාජේ පරිවර්තනය කරන්න ඕන. ඒකට අපි සූදානම්. එද අධ්‍යාපනයේ වෙනස්කම් කරලා මේ අධ්‍යාත්මික සංවර්ධනයේ ගොඩනගන්න අපට ඕන පුරවැසිය බිහි කරන්න අපි එතන පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අධ්‍යාත්මික පැත්ත සංවර්ධනය කරන්න පොහොසත් කරන්න තියෙන තව ප්‍රබල ආයුධයක් තමයි කලාව, සාහිත්‍ය, සංස්කෘතිය. හරි සංවේදී තැනක්. මිනිස්සුක හිත් වෙනස් කරන්න පුළුවන්. අපි ළඟදිම ලංකාවේ සියලුම සාහිත්‍යවේදීන් කලාකරුවන් එකතු කරපු මෙවැනිම දැවැන්ත අපි සමුළු වලට යන්න සූදානමින් ඉන්නවා ජාතික ජන බලවේගයට. ඔවුනුත් මේ පුනරුද ව්‍යාපාරයේ කොටස්කරුවන් කරනවා. අධ්‍යාත්මික පාර්ශවය හදලා තවත් ප්‍රබල තැනක් තමයි මේ ජනමාධ්‍ය. මාධ්‍යට මිනිස්සුගේ ඔළුවට ගොඩාක් දේවල් ගේන්න පුළුවන්. වැරදි දේ ගෙනල්ලා මනස විකෘති කරන්න පුළුවන්. හොඳ දේවල් ගෙනල්ලා උසස් ධනවත් පොහොසත් ජාතියට අවශ්‍ය මිනිස්සු නිර්මාණය කරන්න පුළුවන්. අන්නේ අධ්‍යාත්මික පාර්ශවය ගොඩනැගීමේ ප්‍රධානම කාර්යභාරයක් ඉතිහාසෙත් ඔබ වහන්සේලාට පැවරුණා. අනාගතෙත් ඔබ වහන්සේලාට ඒ වගේම පැවරෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ, අපි ඒ කාර්යභාරය මේ රට වෙනුවෙන් කරමු. අන්නේ කාර්යභාරය කරන්න ධෛර්යයක් වෙන සමුළුවක් මේක. එඳ අපිට බලාපොරොත්තුවක් තියෙනවා. අපි මේ රටේ පවතින මේ බිය වෙනස් කරනවා. මේ පවතින සිස්ටම් එක වෙනස් කරනවා. මේ බය ජනිත වෙලා තියෙන්නේ මේ රටේ වැරදි තුනක් නිසා. මේ දේශපාලන ක්‍රමයේ වැරදි. මේ බිය ඇවිල්ලා තියෙන්නේ මේ පවතින දේශපාලන ක්‍රමෙන්. ඒ දේශපාලන ක්‍රමයේ සහ මුලින් වෙනස් කරනවා. මේ පවතින ආර්ථික ක්‍රමයෙන් මිනිසුන්ට බයක් දැනිලා, කන්න නැති වෙලා, බිඳ වැටිලා අපි මේ ආර්ථික ක්‍රමය වෙනස් කරනවා. අපේ මේ සමාජයත් වැරදි ක්‍රමයකට මේ පවතින්නේ. මේ සමාජයත් වෙනස් කරනවා. ඔන්න ඔය තුන් ක්‍රමයේ වෙනස් කිරීම සමාජ ක්‍රමයක් වෙනස් කිරීමක්. සිස්ටම් එක චේන්ජ් කිරීමක්. අන්න ඒ වගකීම කර උර මත පැවරිච්ච මොහොතකයි
මේ අභිමානවත් ඓතිහාසික මහා සංඝ සමුළුවක් මේ පැවැත්වෙන්නේ.